ඉන්දියාව ඉදිරියේදී අපිට දැනගන්න ලැබුණා අපි දැක්කා පාර්ලිමේන්තු යම්සි කමිටුවක් ඉදිරියේදී සමහර මාධ්‍යවේදීන් හැල්ලුවට ලක් කිරීමට සමහර දේශපාලඥ ප්‍රබලයේ වගේම මන්ත්‍රීවරුන් සහ උත්සුක වුණා මේකට මම හිතන්නේ භාණ්ඩාගාරිකතුමා අපි දැක්ක සාධාරණීකරණයක් කරනවා ඉදිරියට මොකද අපි බය නැතුව කියන අපි කොටසක් ගියා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් අපිට අයිතියක් තිබුණා ඉල්ලන්න මොකද අපි ක්‍රිකට් වලට කරන සේවයත් එක්ක ඒක අපිට ලබා දුන්නා මොකද්ද කියන්නේ මේ වගේ දේවල් මේ විදියට ඔබලට චෝදනා එනවා ඔබලා මේ ප්‍රසිද්ධිය කියන්නේ ඇයි මේ වගේ චෝදනා අපට දේශපාලනඥයන්ගෙන් පවා ලැබෙන වෙලාවක ඔබතුමාලා ඒ ගත්ත තීරණයත් එක්ක ඔබලා තවදුරටත් රැඳී සිටිනවද මොකද්ද අපිට දැනගන්න අවශ්‍යයි නෑ මේක උනේ ඒකෝලන් අපෙන් හැව්වේ ඔකෝලන්ව යැව්වේ කොහොමද කියලා රයිට් දැන් මේක ඒකත් අපි ඒක ගිල පාර්ලිමේන්තේ කියන්න ඕන රයිට් ඔ ඇත්තටම ඔකෝලන් ඕකෝලන් දැනගන්න ඕන මේකෝලන්ගෙන් ප්‍රශ්න අහන්න අපි ඔකෝලන් ඉන්න මීඩියා අපි පාර්ලිමේන්තුවෙන් ප්‍රමිෂන් ගන්න ඕනද ඔකෝලන්ව යවන්න දැන් ඊළඟ සැරේ අපිට ඔකෝලන්ව යවන ඕන මොන හරි ටූර්නමන්ට් එකකට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා රයිට් අපි මොකද හැම එකටම අපි මේ බොරුවට උත්තර දෙන්න ඕන ගිහිල්ලා ඔතන පාර්ලිමේන්තු එකේ රයිට් මේ ඔකෝලන්ව යවපු එක රයිට් ඒක අපේ වැඩක් ඒක පාර්ලිමේන්තු එකේ අහනවා මොකද්ද මේ ඔකෝලන් යව්වේ කොහොමද ඔයගොල්ලන් ওই ප්‍රශ්නේ ඒගොල්ලන්ගෙන් අහන්න අපෙන් අහනවට වැඩිය හොඳයි ඒගොල්ලන්ගෙන් අහන එක රයිට් මොකද මම කියන්නේ ඒක අපිට උත්තර දෙන්න අපි ඔයගොල්ලන්ව සත්භාවයෙන් යව්වා අපිට තව උනත් යවන්න තිබ්බා අපිට ලියුම් ඇවිල්ලා තිබ්බා සමහර ඒවල පරක්කු වෙලා අපිට ඊට පස්සේ ඒකට කමිටි එකට දාගා එක්ස්කෝ එකට දාගන්න බැරි වුණා ඉතින් ඒ වගේ සමහර පොඩි පොඩි ඒවා තියෙනවා ඉතින් ඒක කෙනෙක් දෙන්නෙකුට යන්න බැරි වුණාම ඒව ඔක්කොම ගිහිල්ලා එතන පාර්ලිමේන්තුවේ කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ ශාස්ත්‍රීයව දුවන රටක දැන් තියෙන්නේ ක්‍රිකට් විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාවේ රයිට් සභාපතිතුමා ඔබතුමාගෙන කතාවෙත් දෙපාරක්ම කියවුණා 120ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායමෙන් 120ක් ඉල්ලා සිටින් පිළිබඳව හැබැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන මේක මම මේ ඉල්ලා සිටියා එහෙම කළ තර්ක කළා කියන මම මේක මේ ගණන් ගන්න නැති තරමට ඉල්ලා සිටපු 120ක් කියලා මේක මේ තහනමට බරපතල ලෙස බලපෑපු තත්යක් නේද මම ඊට ඉස්සලා කියන්නම් අපි ඇමතුමාට මිලියන් 290ක් දුන්නා ඇමතුමා කියනවා පමණක මාධ්‍යයට එවලා තිනවා හැබැයි තාම අපිට ඔෆිෂියලි එවලා නැහැ කිසිම දෙයක් ඇමතුමාට ඉස්සලා ඒකට එවන්න කියන්නේ මිලියන් 290කට තාම අපි ලියුම් 6කට වැඩි එවලා තිනවා කිසිම ලියුමක් අපේ සංගමයට ලැබිලා නැහැ මම දැක්ක මාධ්‍ය යනවා අපිට හරි විගණනය කරපු එකක් එවන්න කියන්නේ ඇමතුමා අපේ ඇත්තටම ඇමතුමාගේ අපේ ප්‍රශ්නේ පටන් ගත්තේ මේ 120යි මොකද එයාට අපේ ලංකාවේ හිටපු ලෙජන්ඩ් කෙනෙක් එයාට දුන්න ලණුවක් ඉන්දියන් බෝඩ් එකෙන් ඉන්දියන් ස්පෝර්ට්ස් වලට 120ක් දෙනවා කියලා රයිට් ඉන්දියන් ගාමන් එකේ ඉන්දියන් බෝඩ් එකෙන් සත පහක් දෙන්නේ අපි දෙනව තරම්වත් CSR කරන්නේ රයිට් ඒකින්ද මං කියන්නේ මේක ඇමතුමා කියනවා කාරුණික ඉල්ලුව කියලා ඒ කාරුණිකත්වය හැරුණා දාමරිකත්වයට හැරුණා දැන් හැරිලා තියෙන්නේ දැන් රයිට් ඒක එයා ඒ විදිහට පාවිච්චි කරන්නේ ඒක ඉතින් ඒක ඒ විදිහට තමයි දැන් එයා පාවිච්චි කරගෙන යන්නේ දැන් මෙහෙමනේ ඉතින් අපි කියන්නේ මේක අපි සත්භාවයෙන් කරන වැඩක් අපි ඕනම තැනක අපි හොරු කියලා මේ ඔපුනොත් අපි හෙට යන්න ලෑස්ති හැමදාම හොරු එදා මම දැක්ක මොකද්ද මේ නාලිකාවක ඇමතුමා ඇවිල්ලා කියනවා මෙතන හොරු අතන හොරු හැබැයි ඇමතුමාගේ හැව්වම කියාගන්න දෙයක් නැහැ කොහෙද හොරු කියලා මොකද්ද කරලා තියෙන්නේ කියලා ඉතින් මේක මෙහෙම කරන්න බෑ මේ රට මෙහෙම යන්න මේ විදිහට මොනම මේකක්වත් කරගන්න නැහැ මෙයා ලංකාවේ ඉන්න ලංකාවේ හිටපු ඇත්තටම ගිනිස් වාර්තාවට යන මිනිස්ටර් කෙනෙක් නේ රටේ තිබ්බේ හොඳම මේ ක්‍රීඩා තුනම සස්පෙන්ඩ් කරා කරගත්තා සභාපතිතුමා මම රන්හිරු නෙක්ස්ට් ටීවී ඇන් ඩේලි සිලොන් දැනගන්න ඕනේ දැන් යම් යම් කියපු කාරණාත් එක්ක අපිට යම් වැටහීමක් ලැබුණා මේ ICC තහනමත් එක්ක ක්‍රිකට් පරිපාලනය කොහොමද වෙන්නේ කියලා නමුත් හරියට පැහැදිලි කරගන්න ඕනේ දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වළංගුද මේක
මේ 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 වැඩ කටයුතු ටික සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්ද? සහ ওই මුදල් ටිකක් තියෙනවනේ දැන් කොහොම හරි ඕක සාමාන්‍ය විදියට නැවතත් වියදම් කරන්න පුළුවන්ද මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩිකාවන් වෙනුවෙන්? අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක කරන්න. අපි අපි හරි විදියට පත් වෙලා තියෙන බෝඩ් එක අපි රයිට් අපිට මුදල් පාලනයයි ඒ මේ තියෙන පොඩි සල්ලි ටික පොඩි නෙමෙයි මෙතන තියෙන මිලියන් ඩොලර් 28ක් 30ක් විතර තියෙනවා මේකට තමයි මේ කෙලහලාල ඉන්නේ ඔක්කොම රයිට්. ඉතින් ඒක නැති වෙලාවක මොකද්ද ක්‍රිකට් නැති වෙලාවක පාලක මණ්ඩලයට රැඳෙන්න පුළුවන්ද? ක්‍රිකට් නැති වෙලා කියන්නේ දැන් ක්‍රිකට් තහනම් කිරීමකට ලක් කරලා තියෙනවනේ. ඔව් ක්‍රිකට් තහනම් වුණාට අපිව තහනම් කළා නැහැ නේ. ක්‍රිකට් එකේ සස්පෙන් කරලා තියෙන්නේ අපේ මේ මේ ICC එකෙන් සස්පෙන් කරලා තියෙනවා. ICC රණිරෝ මම හිතන්නේ ICC ඉවෙන්ට්ස් එකේ මේක වැරදි විදියට තීරණය කරන සස්පෙන් අපිව සස්පෙන් කරලා තියෙනවා ICC ඉවෙන්ට්ස් ලංකාව තුල පවත්තන. ඉතින් ඒක තමයි. නැත්තම් ක්‍රිකට් ගහන්න පුළුවන් බංග්ලාදේශ කණ්ඩායමත් අෆ්ගනිස්තාන් කණ්ඩායමත් ජනවාරි මාසේ එනවා. ඒ තරගාවලියත් පැවැත්වෙනවා. එතකොට වයස 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියටයි ඒ වගේම ලෝක කුසලාන තරගාවලියටත් අපේ කණ්ඩායම සහභාගි වෙනවා. ඉතින් ඇත්තටම ඒක ජයග්‍රහණය ලොකු ජයග්‍රහණය. මොකද අපේ කණ්ඩායමට අපේ ක්‍රීඩකයින්ට මේ අවස්ථාවන් ලැබෙන එක ගැන. එතකොට ක්‍රිකට් නැති වෙලා නැහැ ලංකාවට ක්‍රිකට් තියෙනවා. අපි තමයි නිරවශයෙන් පත්තිරු කමිටුව. අපිට වැඩ කරගෙන යන්න පුළුවන් එදිනදා අවශ්‍ය දේවල් සියලුම දේවල් සම්පාදනය කරන්නට පුළුවන්. සභාවතුමා මේ අවසාන ප්‍රශ්නේ මට දෙන්න. පාර්ලිමේන්තුව තුල ක්‍රීඩා ඇමතිවරයටත් වැඩිය අපි පහුගිය දවස් ටිකේ වැඩිපුරම දැක්ක චරිතයක් තමයි මේ ක්‍රිකට් ගැන කතා කරපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. නිතරම